ප්‍රසිපල් නෞකාවේ විනාශයෙන් සිදු වූ හානිය වන්දි අය කර ගැනීමේ වැඩපිළිවෙලට සහයක් හැටියට සමග ජන බලවේගයේ අපි නීතිමය කටයුත්තකට ප්‍රවේශ වෙනවා. මූලික ඉන්ත්‍රවාසිය යොමු කරලා තිබෙනවා EUSRO Private Limited, C Consortium Private Limited, Express Feeders Limited, C Consortium Lanka Limited, London Steamship Owners Mutual Insurance Association Limited, GAC Shipping Limited, 3S Capital Company Limited, යන ආයතනවලට විරුද්ධව හැන්සාත් ගත කරනවා සභාගත කරනවා මේ අවස්ථාවේ මුදලට බිලිබා ගන්න පුළුවන් කවුරුත් අපේ රටේ නැහැ. අපි දෙන්න ඕනේ එක ලොකු පණිවිඩයක් මේ නැව් සමාගමකට අපේ රට මංකොලොත් උනත් ඒ අයට මේ තත්ත්වය පාවිච්චි කරලා මේ අපේ රට විනාශ කරන්නට අපේ රටේ කවුරුත් නැතේ කියන පණිවිඩය අපි 225ම පාර්ලිමේන්තුවේ ජාති ආගම් කුල මත පන්ති පක්ෂ බෙදින් තොරව අපි එකට හිටගමු කියන එක මම මේ යෝජනා කරනවා. ඊයේ හවස්වරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කතා කරනකොට කිව්වා දැන් මේ එක්ස්ප්‍රෙස් පර්ල් නඩුව පෙරදුනොත් විපක්ෂයේ වක් කියන්න ඕන ඔබතුමත් වක් කියන්න ඕන කියලා. මොකද ඔබතුමා විවාදේ දුන්න නිසා එහෙම කතා කරන එක වැරදි. මට නම් පේන්නේ ආණ්ඩුවටමයි නඩුව ගැන විශ්වාසයක් නැහැ. මේක අන්තිම වාස දැම්මේ. මේ නිදාසන කරුණු හේනවා. මේ පායතනය කියනවනම් නඩුව දාන්න ඕනේ ශ්‍රී ලංකාවේ කියලා. මේ පායතනය පත් කරපු එක්ස්පර්ට් ටීම් එක මේක රජයේ ආයතනයක්. එක්ස්පර්ට් ටීම් එක කියනවනම් නඩුව දාන්න ඕනේ ශ්‍රී ලංකාවේ කියනවනම් නීතිමය දෙපාර්තමේන්තුව මේක දාන්නේ නැත්නම් තටමනව නම් අපිට ප්‍රශ්නයක් තිබ්බා. මේ නැව් සමාගම ගිහිලා එංගලන්තේ දාලා තියෙනවා නඩුවක්. මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ වන්දිය SDR 19.5% සීමා කළ යුතුයි. මේ 19.5 කියන්නේ ඩොලර් මිලියන 26ක් වගේ ගාණක්. අපි ඉල්ලන්නේ යන්නේ ඩොලර් බිලියන 6ක්. අපේ ටාගට් එක ඩොලර් බිලියන 15ක්. එංගලන්තේ දාපු නඩුවට මේකට සීමා පැනවීමේ නඩුවට ශ්‍රී ලංකාව දැනගෙන හිටියේ නැද්ද? ඇයි අපි මේ සීමාවට යන්නේ? අපිට සැකයක් ආවා. මේ නඩුව සිංගප්පූරුවේ දිනනවා. දිනලා අප්පුඩි ගහනවා. හැබැයි ඩොලර් මිලියන 5ක වන්දියක් ලංකාවට හම්බ වෙනවා. මෙහෙම නඩුවක් යනකොට ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අගතියට වැත්තේ සංවිධාන වලට ආරාධනා කරනවා කියනවා අපි මේක සීමා කරනවා සහභාගී වෙන්න කියලා. ට්‍රයිකෝ සමාගමට දැනුවත් කරලා දෙනවා. ඒගොල්ලෝ ඒ වෙනුවෙන් කටයුතු කරනවා. හැබැයි ශ්‍රී ලංකාවේ නීතිමය දෙපාර්තමේන්තුව ඒ වෙනුවෙන් කටයුතු කරලා නැහැ. අපි මේකට හංගන්න කිසිම දෙයක් නැහැ. කවුරුව වැරද්දක් කරලා තියෙනවා නම් කොයි අවස්ථාවකදී හෝ ඒ පිළිබඳව කතා කළ යුතු නිසා සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව තුල සාකච්ඡා වෙනකොට කාරණා ඉදිරිපත් කරද්දී මේ පයක පැත්තෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු ඉදිරිපත් කළා යම් මෙහෙකින් ඒ කරුණු ඒ නීතිඥ මහතුරු මොකද නැව් සමාගම පෙනී හිටපු නීතිඥ මහතුරු මැදිහත් වුණාම ඒක ගැටලුවක්. විපක්ෂ නායකතුමා ප්‍රශ්න කරනවා මේ පයක UDA යටතේ තිබීම විද්‍යාත්මකද කියලා. මේක මේ ඊයේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. ඉතිහාසය නම් වෙලා තියෙනවා. එතුමා නිවාස මාත්‍යංශයට ඉදදි තමයි මේ සංස්කෘතික අරමුදල එතුමාගේ යටතේ තිබෙන්නේ. ඒකත් විද්‍යාත්මකද? නිව් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවට විතරක් නෙමෙයි නිව් ඩයිමන්ඩ් නෞකාව සම්බන්ධව සිලෙක්ට් කමිටියක් දාලා මේ ගැන කතා කරන්න. නිව් ඩයිමන්ඩ් නඩුව පැවරෙන්නේ නැහැ. ඔබතුමා තමයි අන්තිම මොහොතේ ගිහිල්ලා නිව් ඩයිමන්ඩ් නඩුව පැවරෙන්න කටයුතු කරපු එක මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා කැබිනට් ඇමතිවරයා වශයෙන් මේ නඩු තීන්දුවේ පිටපතක් අපිට ගන්න බැරිද පාර්ලිමේන්තුවට? පැමිණිල්ලේ පිටපතක්. ඒකෙන් හානියක් වෙන්නේ නැහැනේ. ඒක පිළිබඳව මම නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක කතා කළා. ඒකට ඒ අයගේ විරුද්ධතාවය නැද්ද අපි ලබා දෙන්න කවුරුත් විරුද්ධතාවයක් වෙන්නත් බෑනේ. පැමිණිල්ලේ පිටපතක් කියන්නේ කවුරුත් දකින්න එකක්නේ. ඔබතුමා කිව්වා නිව් ඩයිමන්ඩ් නව නිදහස් කිරීම සම්බන්ධයෙන් ඒ වෙලාවේ විෂය භාර ඇමතිවරයා වගේ කියන්නට ඕනේ කියලා. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා හැන්සාඩ් කරලා තියෙනවා. ඒ නැව නිදහස් කරේ ඒ වෙලාවේ විදේශ ලේකම් වර්ෂාවර හිටපු ජයනාත් කොළඹ මහත්මයා විසින් දුන්නු නියෝගයක් අනුව කියලා. ජනාධිපතිතුමාගේ ඩිරෙක්ෂන් එකක් අනුව මේක නිදහස් කරන්න කියලා නාවුක හමුදාපතිට නියෝග කරලා තිබෙනවා. රාජ්‍ය අමතිවරයෙකුට බලයක් නැහැ නාවුක හමුදාපතිට නියෝග දෙන්න. සමහර කරුණු ගැන මම එකකයි. ඊපා ආයතනයට ඒ වෙලාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා තිබුණේ ඩිපොසිට් එකක් හෝ ගැරන්ටියක් තියාගෙන ඒ ඔය කියන කාරණාව සිද්ධ වෙනවා නම් ඉවත් එහෙම කරලා කරන්න කියන එක තමයි තිබුණේ. එහෙම තියෙද්දී ඒ කාරණාව සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවෙන් කියලා එවලා තිබුණා මේ නැව නිදාස් කරනවා නම් කරන්න පුළුවන් මීපා ආයතනයේ නියෝගයක් පිට පමණයි කියලා. මීපා ආයතන උදෙනුවත් කරවන්නෙවත් නැතුව මේ නව නිදහස් කරලා තියෙනවයි කියලා තොරතුරු දැනගත්තම සභාපතිතුමිය ඔබතුමාව දැනුවත් කරලා තියෙනවා. මංගාවේ වල වාර්තාවල් තියෙනවා. ඔබතුමා කියලා තියෙනවා නිදහස් කරලා තියෙනවා නම් අපිට කරන්න දෙයක් නැහැ කියලා. මා විතර නෙවෙයි ජනාධිපතිතුමාත් දැනුවත් කරලා තියෙනවා. ජනාධිපතිතුමාටත් පුළුවන් උනන්ද නැව අපව ගේන්න. නැව අරලා ඉවරයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන බවට බලධාරීන් පෙර ප්‍රකාශ කළත් මැයි මාස අවසන් වන විට ඒ සඳහා අදාළ විස්තීර්ණ සැලසුම් සකස් කරන බව වර්තමානයේදී රජයේ ප්‍රකාශ කරනු ලබන රජයේ දැනටමත් එම ස්ථාවරයේම පසුවන්නේද? මුදල් රාජ්‍ය අමාත්‍ය කරුෂාන් සේමසේ මැතිතුමා විසින් හෙට දිනේ පිළිතුරු ලබා දෙන්න
කටයුතු කරන බව දන්නවා සිටියා. මෙතන බන්දුල ගුණවර්ධන ඇමතුමත් ඉන්නවා. එකක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලොකු ගැටලුවක්. ඇයි ඒකට ගියේ කියලා අපි දැනගත යුතුයි. ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමයෙන් දැන් ඔබතුමන්ලා සමහර රාජ්‍ය ආයතන වසා දමනවා. මගනැගුම ආයතනයේ විශාල පිරිසකට වන්දි ගෙවලා බලෙන් ගෙදර යවන්නට ඔබතුමන්ලා සැලසුම් කරනවා. එක පැත්තකින් ඒ අහිංසක ළමයි එළියට දාද්දී අනිත් පැත්තෙන් ඔබතුමා දුම්රිය දෙපාර්තමේන්තුවට ළමයි බඳව ගන්න සම්පූර්ණ අසත්‍ය රජයේ සේවයට බඳවගෙන තිබුණ බහුකාර්ය බලකායේ 3000 ස්ථිර රැකියාව සඳහා දුම්රියට ගැනීම ඉතරයි කරලා තියෙන්නේ අලුතෙන් බඳවා ගැනීමක් කරලා නැහැ අපි ස්වේච්ඡාවෙන් විශ්‍රාම යැමීමේ ක්‍රම ක්‍රියාත්මක කරනවා කැමැති අයට ඉතරයි යන්න පුළුවන් බලාත්කාරයක් නැහැ කැමැති අය එහෙම 600 ගණන් ගිහිල්ලා තියෙනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.